පරස්සබ ආණ්ඩුව අර දයන් ජාතිල කියලා මිනිස්සෙකුත් එන්ජිඔ කාර්යෙකුත් ඒකේ ආණ්ඩුවේ ඇමතිතුමා දරුවා සහෝදරවරුනි නෝර්වේ රාජ්‍යයයි ස්විස්තරලන්තේ පිළිගත්ත වෙනම රාජ්‍යයක් හැටියට ඉදායක මෙන්න මේකයි ඊළඟට මම කියන්න ඕනේ ඒ මොන පළාත් සභාව හැදුවත් ඉඩම් බලතල ටිකයි පොලිස් බලතල ටිකයි හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් දුන්නේ නැහැ. ඔන්න ඕක දුන්නු දාට තමයි දෙලව රත් වෙන්නේ. එතකම් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ඇතුළු ඩයස්පෝරාවේ අරමුණ මොකද්ද? පළමුව ඊළම දෙවනුව මුළු රටම අල්ලා ගැනීම තමයි යාළගේ සැලැස්ම. සල්ලි තියෙන ඕන තරම් මේ සස්වේදා සස්වාදයට මුවාවේ රට ගිහිපු කොටි සංවිධානයය අරමුදලක් අදලා කෝටි ගාණක් සල්ලි දිනනවා. ප්‍රභාකර යුද්ධ කරේ සල්ලි වලින් ඉන්නේ. ඉතින් සහෝදරවරුනි මෙන්න මේ පෙරල දෙන්න එකඟතාවය පළ කරපු නිසා තමයි TN එක සදිත්ත මේ වෙලාවේ ජනාධිපතිපතිවරණයට උදව් කරන්නේ. අන්න මේ ටිකයි අපි තේරුම් ගන්න ඕනේ. මේ අනාගත මතු පරපුර වෙනුවෙන් අපිට ඒකේ රාජ්‍යයක් තියෙන්න ඕන. අපි ලෝකෙ මුතු වෙටය තමිල්නාඩුවෙන් තුනෙන් එකයි අපි ජනගහනයත් අපි වගේ තුන්වෙනියක් ඉන්නවා තමිල්නාඩුවේ. එහෙනම් සහෝදරවරුනි අපි ඊළඟට බලන්න ඕනේ දැන් මේ පෙරළන දුන්නම මේ රට දැන් මං කිව්ව දෙකට වෙනවා කියලා. හකීම් මහත්තයත් නිකම් මීයක් කඩන්නේ නැහැනේ. හකීම් මහත්තයා ඇවිල්ලා මස් රාත්තරම ඉල්ලනවා. මස් රාත්තරේ කතා කියන්න වෙලාවක් නැහැ දැන්. ඒක හොඳ කතාවක්. ෂේක්ස්පියර්ගේ කතාවකින් තමයි එන්නේ. ඒ අඩුවක් නැතුව එයාට ඕන ටික ඔක්කොම ඉල්ලනවා. සමුදාන දන්නව මුස්ලිම් බම්බසේ චන්ද්‍රිකා ආණ්ඩුවේ වරාය ඇමතිකම අරගෙන 10,000ක් දැම්ම වරායට අපේ සිංහල ඇමති කෙනෙකුට පුළුවන්ද එහෙම කරන්න? එහෙම කොන්ද තියෙන යමු ඉන්නවද? නෑ. පෑ 72කින් සාමි ඇති කරපු නැති වෙලාවේ ඉඳුලකා ගිවිසුමේ ඉරල දාන්න තිබ්බ මේ රටේ නායකයොන්ට එහෙම කොන්දක් තිබ්බේ නෑ. සහෝදර මං කියන්නේ එකයි මේ TN එකට පොරොන්දු වල මත සජිත් මේ රට දෙකඩ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අනුව අපි තීන්දු කරන්න ඕනේ. එතකොට මේ රටේ යුද්ධ නිමාවට පත් කරේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, එතුමාගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමති කෙනෙක් නොවි කට්ටිය කියනවා කවුරු නෙමෙයි වෙල්ගම මතුගම ප්‍රදේශයේ මිනිස්සුන් මේ දවස්වල පිස්සු වැදිලා කොහෙද අංගඩ යවන්න ඕන. තුමා කියනවා මේ ගම් සභාවක හිටපු නැති මිනිහේ කොහොමද මේ රටේ ජනාධිපති කරන්නේ කියලා. එතකොට මේ සිරිමාව බණ්ඩාරක මැතිනිය කුස්සියේ ඉඳලා නෙවෙයිද අගමැති උනේ? ඉන්දිරා ගාන්ධි කොහේ ඉඳලාද උනේ? චන්ද්‍රිකා එක සැරේටම පළාත් සභාවේ මහ ඇමති වෙලා මාස තුනේ අගමැති වෙලා ජනාධිපති වෙනවා. චන්ද්‍රිකා කාලෙ වෙච්ච මං කියන්නේ නෑ. ඒක ශ්‍රී ලංකා ජනපක්ෂයේ ඉතිහාසයට නේ ඇතුළත් වෙන්නේ. සහෝදරෝනි ගෝඩාභය රාජපක්ෂ මහත්මයා නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්වරිය වශයෙන් ඉඳෙද්දි කරපු සංවර්ධනය ගැන තමුන්නාසල මේ රූපවාහිනියෙන් දකින්නේ නැති අර කොළඹ ප්‍රදේශයේ තිබ්බ ලෑලි ගෙවල් ටික මුඩුප්පු ගෙවල් ටික ඉවත් කරලා හොඳ මහල් නිවාස තනලා දුන්නා. ඒ මිනිස්සු හිතුවේ නෑ මුළු විරෝධයක් ගෙනාවා මේකට අපිට ගෙවල් හම්බෙන්නේ නෑ කියලා හිතන්. ඊට පස්සේ ඇවිදලා මන්තිරු හදලා දුන්නා සෞඛ්‍ය පැත්තෙන් බලලා. ඒ වගේම මම එතුමාගේ ගැන යමක් කියන්න ඕන. මම ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් අනාවැකි 13ක් කියලා තියෙනවා ලංකාවේ දේශපාලනයට අමතරව මගේ පුත්‍රයා ජ්‍යොතිර්විද්‍යාව. මම තමයි ගෝඩාභය රාජපක්ෂ මහත්මයාගේ කේන්දරය බලලා 2016 ජනවාරි 19 වෙනිදා අනාවැකිය ප්‍රකාශයට පත් කරේ ඒකාන්තයෙන්ම මේ රටේ 7 වෙනි විධායක ජනාධිපති වෙනවා කියලා ගෝඩාභය රාජපක්ෂ මහත්මයා. දැන් මේ රැල්ල බලලා අනාවැකි කියන ජ්‍යොතිර්වේදින් ඉන්නවා අර ස්පේන් නැති ඉන්දික තොටවත්ත කියලා මිනිස්සෙක් බල්ලෙක්වත් එන්න ඇපුව මැද මූලනේ ආය අල්ලේගා මන්දිරයට ජනාධිපති මන්දිරයට පාස තුනකට උඩදිත් කිව්වා මේ නැවතවරක් සිරිසේන ජනාධිපතිවර තමයි ජනි ජනාධිපති වෙන්න කියලා. ඔන්න දැන් කියනවා මෛත්‍රීපාල මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවලු සජිත් ප්‍රේමදාස මහත්තයා පරදිනවලු. ඉතින් මේ රැල්ල බලලානේ මං කිව්වේ ගෞවාණක් කියලා කිව්වේ මම හැම අනාවැකියක්ම කියලා තියන්නේ අවුරුදු 2-3ක් කලින්. සහෝදරවරුනි එතුමාගේ කේන්දරේ රාජයෝග නැහැ කියලා මඩ ප්‍රචාරයක් ගෙනියනවා මේ ඉන්දික තොටවත්ත ඊළඟට සුදිත් නිසාන්ත මේ සල්ලි වලට අනාවැකි කියන අය. මම දෙපැත්තටම මහින්ද මහත්තයා පරදින වෙලාවේ කිව්වා පරදිනවා කියලා. රණිල අගමැති වෙන වෙලාවේ කිව්වා පෞගිය පොට්ටුව බලය අල්ලනවා කියලා කිව්වා. පෞගිය බලවත් පාන්න මැතිවරණ අපි දිනන්නේ කීයකින්ද? වැඩි ඡන්ද ලක්ෂ 26කින්. වැඩි ඡන්ද ලක්ෂ 26කින් විනුවේ. හා
ඊට පස්සේ දැන් අපේ කඳවුරට එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. එතන ඡන්ද කීයක් තියෙනවද? 14,96,000. තව 4000ක් එකතු වුණොත් 115,000. එතකොට මෙතන 126,000. 41ක් වැඩි ඡන්ද තියෙනවා. සමහරු අපිට තව අනිල් වික්‍රමසිංහ මිනිහට දිනන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාසට දෙනවද මේ ඡන්ද ඉල්ලන්න? ඊළඟට සජිත් ප්‍රේමදාසට දෙන්නේ නැත්තුව ඉන්න කොට තමයි සජිත් ප්‍රේමදාස මේක බලහත්කාරයෙන් ගත්තේ. එයා අර ඇමරිකන් නොලැබිච්ච ටිකක් අදාගෙන පොඩි ටක්ස් පාරක් දාලා තමයි වයිබෝස් එකෙන් වගේ තමයි මේක ගත්තේ. වයිබෝස් එකෙන් ගත්තට එස්සත් ජාතික පක්ෂයේ නායකයට තියෙන බලතල අනුව එයාගේ අස්සන අවශ්‍යයි දුන්නේ පරදින නිසා. අද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සජිත්ට විරුද්ධව වැඩ කරනවා. අර ඩීඑස්ඒ නායක මුණුබුරා තරුණයි තමුණාද පොළොන්නරුවේ සේනානායක මන්ත්‍රීතුමා ගෙලින්ම කියනවානේ මේ වරාය හම්බන්තොට වරාය චීන ආධාර නම් හැදුවේ මොකටද? මේ රටේ රැකිරස්සා පස්සට එක විසමමක්. මේ සේතමාවත ඔස්සේ යන නෞකා දහස් ගාණක් යනවා. මෙතෙක් කල් ඒවා සිංගප්පූරුවෙන් තමයි වතුර ටිකයි තෙල් ටිකයි ගැහුවේ. මෙන්න මේක අපි පටන් ගත්ත ඉවරයි, නැව් වෙන්න පටන් ගත්ත විතරයි. රනිල් වික්‍රමසිංහ මේක ඉවසා ගන්න බැරුව මෙතුමාගේ සංවර්ධනය මේක විකුණලා දැම්මා කුණු කොල්ලෙට. එදා මේ රටේ ජනතාව මං ඉදන්නේ 3-4 දෙනෙක් මරලා දැම්මා එදා ඒකට විරෝධය පළ කරපු අවස්ථාවේ. ඒවට විරුද්ධ වුණේ නැහැ. හාමුදුරුවෝ හිඳගෙන දැම්මා. සජිත් විරුද්ධ වුණේ නැහැ. සජිත් එක වචනයක් කතා කරේ නැහැ. බුද්ධයන්සේට කරපු දේවල් තමුන්නාසලා දන්නවා. මීට කලින් රනිල් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළුවේ ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් අරන් ඇවිල්ලා ඒ වෙලාවේ අර මෙලිනෙන් සිටියේ බුද්ධයන්සේ පාව දීලා කරපු වැඩේ මොකද්ද වුනේ? බුද්ධයන්සේ හිටපු සියලුම දෙනා ප්‍රභාකර මරලා දැම්මා එදා. එහෙම ආණ්ඩුවක් තමයි එස්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහෝදරවරුනි. එනම තමුන්නාසලට කියන්නේ මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මම කේන්දරේ බල්ලිවර වෙලා මම ඉල්ලීමක් කළා ගෝඩාභය මහත්මයා පෙරකොම්පිකම් එක ආරම්භ කරන්න ඔබතුමාට පුළුවන්. ඔබතුමා කිරිවලනුයි සහල්වලනුයි සීනිවලනුයි මේ රට පළවෙනි අවුරුදු 5 ඇතුළත ස්වයංපෝෂිත කරන්න කියලා මම ඉල්ලා සිටියා. රෝහණ ඒටික කරන්න තමයි මම එන්නේ කියලා මට කිව්වා ඒ වෙලාවේ. අන්න ඒක අපිට හිතන්න තියෙන්නේ යමක් කරලා පෙන්නපු නායකේ සහෝදරවරුනි එතුමා මේක කරයි උක්වැවෙනවා මේ රටේ ඕන තැනක. අපි දන්නවා කන්තලේ උක්කර්මාන්ත ශාලා UMP එකේ විකුණලා දැම්මා. මේ රටේ වටිනා දේවල් විකුණලා දැම්මා. වානි සාස්සා විකුණලා දැම්මා චන්ද්‍රිකාගේ කාලෙදි. දැන් වරාය වික්කා. භයානකම දේ ඕක නෙවෙයිනේ. දැන් මේ මත්තල ගුවන්තොටු බල දෙන්න යන්නේ ඉන්දියාව සතුටු කරන්න. ඇයි චීනයට දුන්න කියලා වරාය ඉන්දියාව අසතුටෙන්ලු ඉන්නේ. මොකද්ද මේක දුන්නොත් දෙන්නේ? එදා රජීව් ගාන්ධි යුද්ධ කරගෙන යන වෙලාවේ ගුවනින් කෑම දාපු මිනිහා මේ රටට අද අපි ගුවන්තොටු බලක් දුන්නොත් මොකද වෙන්නේ? එහෙම රටකට නහර ඉදිමිච්ච ඔනෝ ඉදිමිච්ච රජීව් ගාන්ධි වගේ මිනිහෙක් ඉන්දියාවේ අගමැති වුණොත් නිකන් ඉඳීද? ඇයි චන්ද්‍රිකාගේ කාලේ පෙට්‍රල් සැක් 200කුත් දුන්නනේ. ලංකාවේ හොඳම තෙල් පිරවුම් මල් 200 චන්ද්‍රිකා තමයි දුන්නේ ඉන්දියාවට. මෙන්න මෙහෙම අපි ගෝලීය දේශපාලනයේත් එක්ක තමයි මේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. මේ සජිත් ප්‍රේමදාස කියන්නේ මගේ නම් මතේ ජාතික දේශපාලනයට සුදුසු නැති නායකයෙක්. මොනවද මේ කියන කතා? අපේ මේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා කිව්වා මේ මොනවද මේ කරන මිනිහා මේ විහිළු කතා කියලා. කවන්නේ මම කටින් කතා කරන්න මම හයියෙන් කතා කිව්වේ මේ කියාව තියෙනවා. සහෝදරවරුනි මම තමුන්නාසලගේ ඉල්ලා සිටින්නේ තව සති දෙකක්වත් නැහැ ඉදිරි ජනාධිපති මැතිවරණයට 2019 නොවැම්බර් 16 වෙනිදා මම තමුන්නාසලගෙන් ඉල්ලා සිටින්නේ උදේම ගිහිල්ලා පෝට්ටුව ඉදිරියේ ගෝඨාභයට කතිරේ ගහලා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කළ දෙන්න කියලා ඉල්ලා සිටමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජය වේවා කියමින් තමුන්නාසල් ජය වේවා කියමින් මම කතාව සම්කරවා දෙනවා සම්මා